අපි හැමතිස්සෙම මේ ලෝක ධර්ම අපේ කරගන්නේ නැත්නම් මගේ කරගන්නේ පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම නිසානේ ඒ කියන්නේ අවිද්‍යාව නිසානේ එතකොට අවිද්‍යාව සකස් වන්නේ කුමන හේතුවක් නිසාද එතකොට මහත්මයෝ මුලින්ම දකින්නකෝ අවිද්‍යාව සකස් වෙන්නේ කුමක් නිසාද කියලා නේද දැන් අවිද්‍යාවත් හේතුඵල ධර්මයක් නේ එතකොට අවිද්‍යාව යමෙක් තුල සකස් වෙන්නේ පංච නීවරණ නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන්ගේ ඵලය තමයි අවිද්‍යාව කියලා කියන්නේ තේරුණාද පංච නීවරණයන්ගේ ඵලය එතකොට මහත්යා තුල ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් පංච නීවරණයන්ගේ ඵලය අවිද්‍යාව නම් පංච නීවරණ කුමක ඵලයක්ද කියන කාරණේ पंच निवर्ण सकाश्रेणे महत्यो कारण देखा मूल कर पलवीन कारण तमाय असपुरुष आश्रय एक मिथ्यादृष्टिक आश्रय देवनी कारण तमाय काम्यान के अधिक तुष्णा इधर मेन्न में कारण अधिक वैडिवेन्न वैडिवेन्न या तुलाम पंच निवर्ण धर्मयान तीव्रवेन पंच निवर्ण धर्मयान वैडेन्न वैडेन्न या तुल साक्षात् अविद्यावकीन कारण එතකොට යම් වෙලාවක මහත්යාට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් එහෙමනම් ස්වාමින් වහන්සේ සප්තබොජ්ජංග අවිද්‍යාවටයි කි නැද්ද කියලා. පොද පංච නීවරණයන්ගේ විරුද්ධාර්ථය තමයි සප්තබොජ්ජංග කියන්නේ. සති ධම්මවිදියේ වීර පිළිටි පස්සදි සමාධි උපේක්ඛා. එතකොට පංච නීවරණ අයිති වෙන්නේ අධර්මයට සප්තබොජ්ජංගෙන් අධර්ම මේ අයිති වෙන්නේ ධර්මයට. එතකොට දැන් පංච නීවරණ නිසා යමෙක් තුල අවිද්‍යාව සකස් වෙනවා. इधर महात्याल सीता सुन तेमरा स्वामी ना से सप्त बोजांग अविद्यावट अदाल नैदेल ने सप्त बोजांगे नु अविद्यावट अदाल धर्मताव्या मई एक तेर मुखद संसार पुरावट अभी अप्रमाण सप्त बोजांग धर्मे नी जीवते तुरी वरल तेर सम्मा संबुद्ध शासन मुनगहिला अप्रमाणु सप्त बोजांग धर्मे नी जीवते වඩලතින නමුත් ඒ සෑම සප්තබොජ්ජංග ධර්මයක් තුලින් අපි තුල රැස්ුනේ මොකද්ද? කුසලයක් හෝ අනිවාර්යම කුසලයක්. තේරුණාද? එතකොටදී අනිවාර්යම නිරේතුරුවම සප්තබොජ්ජංග ධර්ම අවිද්‍යාවට අදාළද කියන කාරණේ තේරුම් කරගනිද්දී මුලින්ම මහත්යා දකින්න ඕනේ සප්තබොජ් අවිද්‍යාව නිසා වැඩෙනා වූ ධර්මතාවය කුමක්ද කියලා. අවිද්‍යාව නිසා කුමක්ද වැඩෙන ධර්මතාවය? අවිද්‍යාපච්චය සංකාර තේනද යම් ධර්මතාවයක් තුළින් සංස්කාර වැඩෙනවා නම් සංස්කාර කියන්නේ මොනවාද කුසල් සහ අකුසල් යම් ධර්මතාවයක් වැඩීම තුළ කුසල් හෝ අකුසල් වැඩෙනවා නම් අනිවාර්යෙන් මේ ධර්මතාවය තුළ අවිද්‍යාව සංගවිලා තියෙනවා අවිද්‍යාව සංගවිලා තියෙනවා ඒතොර එනම් සප්තබොජ්ජංග වැඩීමේදී අනිවාර්යෙන්ම වැඩෙන්නේ කුසල් දහමක් ඒ තුලත් අවිද්‍යාව සංගිලා තියෙනවා ඒ වගේම පංච නීවරණ වැඩෙන්නේ අවිද්‍යාව හේතුවෙන් ඒ තුලත් අනිවාර්යෙන් මේ අකුසලයේ තුල අකුසල් සැඟවිලා තියෙනවා තේරෙනවද එහෙනම් නිරේතුරුවම අපි මෙතෙන්දි දක්ෂ වෙන්න ඕනේ පංච නීවරණ යටපත් කරමින් සප්තබොජ්ජංගයන් මතු කර ගනිමින් මතු කර ගන්නා වූ සප්තබොජ්ජංගී අනිත්‍යභාවයේ දකින මොහොතේ අන්න අපි අවිද්‍යාව නිරෝධ කිරීමේ මාවතට සෙන්වෙයි बौद्ध जनता නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මොන පින්කම කළත් ඒ පින්කම තුලින් රැස් වෙන්නා වූ පින නැත්තම් කුසලයේ ආස්වාදයක් ඒ ආස්වාදයට සමාජයේ නිරේතුරුව බැඳෙනවා ඒ බැඳීම නිසා අපි අවසානයේ පින්කම තුලින් සේවය කළා තියෙන කාටද අවිද්‍යාවටමයි අවිද්‍යාවටමයි භවයට යන්නා වූ සංස්කාරයක කියන කාරණයක් මෙතනදී දැනගන්න ඕනේ